ಲೋಕೌರುಮ ಸಿಂಹರಾಜ ವನಾಂತರ ಕಲಾಪಯೇ ಇದಿಕ್ರೆಮಿಂತಿವು ಗಾಲ್ಲ ನೆಲುವಸಿಟ ಲಂಕಾಗಮ ದಕ್ವಾ ದಿವೆನ ಗ್ರಾಮೀಯ ಮಾರ್ಗಯೇ ಪ್ರತಿಸಂಸ್ಕರಣ ಕಟಯುತು ತಾವಕಾಲಿಕವ ಅತ್ಹಿಟು ವೀಮಟ ತೀರಣಯ ಕಲ ಬವ ಮಹಾಮಾರ್ಗ ಮಾತ್ಯಾಂಶಯ ಅದ ನಿವೇದನೆಯ ಕಲ ಏ ಪರಿಸರ ಸಂವಿಧಾನ ಅತಲು ಪಾರ್ಶ್ವ ರಸಕಿನ್ ಎಮ ವ್ಯಾಪೃತಿಯಟ ದಡಿ ವಿರೋಧೇ ಎಲ್ಲವೀಮೆನ್ ಪಸುವಾಯಿ ගල්ල නෙළුව සිට දොබගොඩ මෙදේරි පිටිය හරහා ලංකාගම දක්වා වන කිලෝමීටර 18ක දිගින් යුතු ග්‍රාමීය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ පසුගිය ජූලි 30 වෙනිදායි. මෙම මාර්ගයේ දිවෙන්නේ ගින්ගඟ රක්ෂිතයත් සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින්. දැනට අඩි 10ක පමණ පළලකින් යුක්ත මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසුව අඩි 12ක් දක්වා පුළුල් වන අතර දැනටමත් යුද හමුදා සෙබළ කණ්ඩායම් දෙකක් විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. කෙසේ වෙතත් මෙම මාර්ගය පුළුල් කිරීමේදී සිංහරාජ රක්ෂිතය මැද කොටසකට හානි සිදුවන බවටත් එමගින් ලෝක උරුමයක් වන වැසි වනාන්තර පද්ධතියට අහිතකර බලපෑම් සිදුවන බවටත් පාර්ශව රැසක් චෝදනා කර සිටියා. මේ මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඒ සංවර්ධන කටයුත්ත ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගන්න ඕනේ මධ්‍යම පරිසර අධිකාරිය. එතකොට මේ කිසිදු අනුමැතියකින් තොරව තමයි මේ මාර්ගය ඉදිවෙන්නේ. මේකේ ඇත්ත උමනාව තියෙන්නේ ලංකාගම ගම්වාසීන්ට එහා මෙහා යාම සඳහා මාර්ගයක් ඉදිකිරීමද නැත්නම් 2013 අවුරුද්දේදී සැලසුම් කළ පරිදි හෝටල් වලට යන්න පාර කපන එකද කෙසේ වෙතත් දශක ගණනාවක් තිස්සේ Taman ගමන් බිමන් සඳහා භාවිත කළ මෙම මාර්ගය සංවර්ධනය කිරීමට විරුද්ධ නොවන ලෙස ලංකාගම ගම්වාසීන් ඉල්ලා සිටිනවා මේ ගමේ මිනිස්සු තමයි මේ වනාන්තරය ආරක්ෂා කළේ මෙච්චර කල් ඉදිරියටත් මේ ගමේ මිනිස්සු මේ වනාන්තරය ආරක්ෂා කරනවා නමුත් අපි කියන්නේ මේ ඉදිකරලා තියෙන මාර්ගය සංවර්ධන කටයුතු සිදු කරගෙන යනකොට මේ ආකාරයෙන් නොඑක් ප්‍රචාරය යොමින් මේ වැඩේට බාධා සිදු කරනවා නම් අපි ඒක ගම්වාසීන් විදියට ප්‍රදේශවාසීන් ලෙස දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා ඒ නිසා අධිකරු ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලනවා රාජ්‍ය සේවකයෝ විදිහටත් ඒ වගේම මේ ගමේ ජනතාව වෙනුවෙනුත් අපි ඉල්ලනවා මේ පාර කොහොම හරි හදලා දෙන්න කෙසේ වෙතත් වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ නියෝජිතයන් මෙකී සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කර ඇති අතර ඉන්පසුව ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් සිය නිරීක්ෂණ දෙනුම් දී තිබෙනවා මාර්ගයේ වම්පස දෙඩි බැවුම අංශක 90කට කපා ඇති බැවින් නායෑමේ අවදානමකට ලක්විය හැකි බවත් වම්පසින් කපන පස් විශාල ප්‍රමාණයක් ගංගඟ දෙසට දමා ඇති බැවින් වර්ෂාවත් සමග පස් කඳු ගඟට එකතු වීමේ අවදානමක් පවතින බවත් වර්ෂා කාලවල ඇතිවන කුඩා ජල මාර්ග බොහෝ ප්‍රමාණයක් අවහිර වී ඇති බවත් අනවශ්‍ය ලෙස පස් විශාල ප්‍රමාණයක් කපා ඉවත් කරන බවත් එමගින් පෙන්වා දෙනවා මෙවැනි පසුබිමක ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා වන ග්‍රාමීය මාර්ගයේ ඉදිකිරීම පරිසර අධිකාරියෙන් අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නාතුරු తాවකාලිකව අත්හිටු වීමට තීරණය කළ බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළා එකුත් වසර පහේදී මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුල සිදු වූ අක්‍රමිකතා අකාර්යක්ෂමතා සහ අරමුණු වලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට සිය උපුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. තවත් පුවත් කිහිපයක් දැන්. මෙරට සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත COVID රෝගීන්ගෙන් 2760 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. 2016 දී තරුණයෙකු අනතුරට ලක් කරමින් රාජගිරියේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාට අගෝස්තු 28 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා අද නියෝග කළා. ගෙවින්ද කුමාරතුංග සහ අනුප පස්කෝල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු යුතුයකම සංවාද කවයේ සමාජිකයින් අද පෙරවරුවේ නාරාහෙන් පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හැම දෙයක්ම ඔබතුමා කිව්වේ ඉදිරිය බඩලා. ඒ නිසා අත්පසෙන් කියනවා නම් ඔබතුමාලාගේ අය රට හදන දෙනෙක්. අපක් ක්‍රීම ගැන මම හිතනවා අපි තුතිවන්ත වෙන්න ඕන. ඒක රටවල ලෝකෙ ගැන ව්‍යවස්ථාව බලාපොරොත්තු වෙන ඉඳන් හොඳ දෙයක් නෙමෙයි. මේ ජනතාව තුනෙන් දෙකේ බලයක් දීලා දින ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා. මම හිතනවා ඒ පිළිබඳ ඔබතුමා ලොකුම කාර්යභාරයක් ඉෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. පරිභෝගික සේවා අධිකාරිය විසින් අද කොළඹ දෙවනහරස්වේදී යටි බිම්ගත කුටිවල පවත්වාගෙන යමින් තිබූ නිසි ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාන වටලනු ලැබුවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.